අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ ලෝකයේ ශක්තිමත්ම බල්ලෙක් ගැන. ඉතින් මං කලින් වීඩියෝ එකක් කරා රොටල සුනකයා ගැන විස්තර. ඉතින් එක බල්ල නැත්තම් දැම්ම පල්ලයට ගිහිල්ලා බලන්න. ඉතින් අද කතා කරන්න සුනකයාගේ නම තමයි කැන්ගල්. ඉතින් අපි ඉන්ට්‍රෝ එකට ගිහින් ඒක වැඩි විස්තර බලමු. මෙම සත්වයගේ බල්ලන්ගේ උසේ කියන්නේ පිරිමි සත්වයගේ උස සාමාන්‍ය සෙන්ටිමීටර 70ක් 80ක් වෙනවා. ඒ කියන්නේ අඟල් වලින් ගත්තොත් 28 31ක් පමණ වෙනවා. එතකොට මෙම සතුන්ගේ බැල්ලියන් ගත්තොත් අපි සාමාන්‍යයෙන් 63ක් 75ක් විතර සෙන්ටිමීටර උස වෙනවා. අතර අඟල් 25 30ක් පමණ උස වෙනවා. තවද මෙම සුනකයන්ගේ පිරිමි සත්තුන්ගේ සාමාන්‍යයෙන් බර රාස්තල් 106ක් 132ක් අතර වෙන අතර කිලෝ වලින් ගත්තොත් කිලෝ 48ක් 60ක් පමණ වෙනවා. එතකොට මෙම සතුන්ගේ ගැහැණු සත්තුන්ගේ බර රාස්තල් 88ක් 110ක් පමණ වෙන අතර, ඒ කියන්නේ කිලෝ වලින් ගත්තොත් කිලෝ 40ක් 50ක් පමණ වෙනවා. ඉතින් මෙම සතුන්ගේ වර්ණය ගත්තොත් සාමාන්‍යයෙන් සුදු පාට තමයි ගොඩක් වර්ණය. ගොඩක් මෙම සුනකෙන් සුදු පාටයි. කැංගල් සිපට් බල්ලා බොහෝ විට බැටළු බල්ලෙකු ලෙස හඳුන්වන අතර එය ගවපට්ටි බල්ලෙකු නැව බැටළු රැර සමග ජීවත් වෙන රැර භාරකාරයෙකු වන අතර එය සියලු ප්‍රමාණය විලෝපිකයන්ගෙන් සක්‍රියව ආරක්ෂා කරයි. මේ කන්ගල් කියන බල්ලගේ සාමාන්‍යයෙන් ඒ දස්ත කිරීමේ බලය, ඒ කියන්නේ හැපීමේ බලය, එහෙම නැත්නම් බයිට් ෆෝස් එක PSI 743ක්ම වෙනවා. එය දැනට පවතින ඕනෑම සුනක වර්ගයකට වඩා ඉහළ වෙයි. ඒ කියන්නේ මෙයා තමයි දැන්ට වැඩිම PSI යගේ ඇතින සුනක වර්ගයක්. ඉතින් මම දැන් මෙතනින් ප්ලේ කරන්නම්. මෙතනින් තව පොට් එක ප්ලේ කරන්නම්. තවත් සුනකයන්ගේ PSI යගේත් එක්ක. ඉතින් ඔයාලට ඒකත් එක්ක සතුටෙන් බලන්න පුළුවන් කොහොමද මේ බල්ලගේ PSI යගේ කියලා. කොහොමද මේ අතම ලෝකේ වැඩිම හැපි මේ බලයක් තියෙන බල්ලා. උපතේ සිට පළදායි ලෙස පුහුණු කළොත් කන්ගල් බල්ලා හොඳ ගෙදරට හොඳ බල්ලෙක් විය හැකිය. කෙසේ නමුත් මේ දැන්ට ශ්‍රී ලංකාවේදී නම් ඉදිරි ගැනීමට නොමැත. මෙම තුනකින් ඔවුන් නාදුන්නා අයගෙන් ඈත් විය හැකි. නමුත් හොඳින් සමාජගත වූ කන්ගල් බල්ලෙක් අමුත්තන්ට සහ විශේෂයෙන් ළමයින්ට මිත්‍රශීලී වේ. ඔවුන් කිසි විටකට ලැජ්ජාශීලී හෝ දුෂ්ට නොවිය යුතුය. හොඳින් පුහුණු කළද කන්ගල් බල්ලෙක් වෙනස් වූ තත්ත්වයට සහ සංවේදී සහ අවදියෙන් සිටින තර්ජනවලට ප්‍රතිචාර දක්වමින් විශ්ලේෂණ කරන අනතුරුවකින් සහ අවශ්‍ය නම් ධෛර්ය සම්පන්න ලෙසට ක්‍රියා කරයි. තවද සාමාන්‍යයෙන් මෙම සත්වයකට පැයට කිලෝමීටර 56ක පමණ වේගකින් දීමට හැකි අතර, තවද ගැන්සිය සත්වගේ ආයු කාලය සාමාන්‍යයෙන් වසර 12ත් 15ත් අතර පමණ එනවා. ඉතින් මේ වීඩියෝ එකෙන් කතා කරේ මේ ලෝකේ ඉන්න භයානකම සහ ශක්තිමත්ම බල්ලා ගැන. ඉතින් ඔයාලට මේ වීඩියෝ ගැන මොකද හිතන්නේ කියලා පහලින් කමෙන්ට් කරන්න. ඉතින් අමුතෙන් නොකර දැනුම්පොත චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න.